අදත් මං ඔයාලව ආදරයෙන් පිළිගන්නවා SL Kitchen YouTube channel එකට. ඔන්න මං අදත් ඔයාලට ගොඩාක් වටින වීඩියෝ එකක් අරගෙන ආවා. අල වර්ග කීපයක් මේ එකතු කරලා හදාගන්න රසම රස බැදුමක් තමයි මං අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් බලමු අපි මේක හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන අරගෙන තිනවා එක කැරට් අලයක්, එක අල ගෙඩියක්, එක බීට් ගෙඩියක්. ඉතින් ගොඩක් වෙලාවට අපිට මේ වගේ ප්‍රමාණයන් ඉතිරි වෙනවනේ. දැන් සාමාන්‍යයෙන් කැරට් ටිකක් එහෙම ගෙනාවහම වැඩි කියලා හිතුනහම අපි එක අලයක් ඉතිරි කරනවා. එතකොට අල ගෙඩියක් ඉතිරි කරනවා. ඒ වගේ ඉතිරි වෙච්ච ටිකක් තමයි මම මේ අරගෙන තියෙන්නේ. මේවා ලස්සනට චූටියට කොටු කපා ගන්න ඕනි. තව මං අරගෙන තියෙනවා ලොකු බීලූණු ගෙඩියක්, අමු මිරිස් කරල් කීපයක්, සුදු ලුණු බිකිත් 3-4ක්, රම්පේ කරපිංචා. ඊළඟට මේ අල ටික මම චූටියට කොටු කපා ගන්නවා. ඔයාලට පුළුවන් කැමති විදිහකට කපා ගන්න. මෙන්න මේ වගේ කපා ගන්න. මෙන්න මේ වගේ බීට් ගෙඩිය කොටු කපා ගන්නවා. ඊළඟට මම කරන්නේ කැරට් අලෙත් මේ වගේම කොටු වලට කපා ගන්නවා. ඉතින් හරිම රසයි මේ බැදුම. අපිට ෆ්‍රයිඩ් රයිස් එහෙම හදපු දවසකට මේක හදාගත්තාම හරිම රසයි. ඉතින් මේ බැදුම ගොඩක් ලස්සනට තියෙන හින්දා පොඩි අයත් ගොඩාක් කැමතියි මේකත් එක්ක බත් කන්න. ඊළඟට මම කැරට් අලෙත් මෙන්න මේ වගේ කොටු කපා ගන්නවා. මම නම් ගොඩක් වෙලාවට මේ විදිහට හදන්නේ මේ ඉතිරි වුණ අල, බොංචි, කැරට් ඒ වගේ දේවල් එකතු කරලා මම මෙන්න මේ වගේ තෙම්පරාදුවක් දාලා හදා ගන්නවා. ඉතින් මේකත් එක්ක පරිප්පු ටිකක් කිරට උයා ගත්තාම ඒ හොඳටම ඇති බත් කන්න. ඊළඟට මං අල ගෙඩියත් මේ විදිහටම කොටු කපා ගන්නවා. ඊළඟට බීලූණු ගෙඩියත් මේ විදිහටම කොටු කපා ගන්න ඕනේ. ඊළඟට අමු මිරිස් කරල් ටිකත් පොඩියට මං කපා ගන්නවා. ඔයාලා මේක පොඩි අයට දෙන්න හදනවා නම් සැර අඩුවෙන් දාලා හදා ගන්න. ඊළඟට මම කරන්නේ සුදු ලුණු ටික මේ වගේ තලලා චූටියට කපා ගන්නවා. කරපිංච ටිකත් පොඩියටම කපා ගන්නවා. ඊළඟට රම්පේ කෑලි ටිකත් කපා ගන්නවා. ඊළඟට මම කරන්නේ මේ වගේ භාජනයක් ලිපෙන් තියලා මුලින්ම මේ බීට් ටික ටිකක් තම්බ ගන්න ඕනේ. මොකද බීට් තැම්බෙන්න වෙලා යනවනේ. ඉතින් අපි මේක තෙම්පරාදුවක් දාන නිසා මේ ඊට කලින් අල කැරට් දෙක තැම්බෙයි. ඒක එතකොට බීට් ටික තැම්බෙනකොට ඒ ටික බෙරි වෙලා යන හින්දා මම කරන්නේ මුලින්ම වතුර ටිකක් දාලා මේ බීට් ටික තම්බ ගන්නවා.
මේක පෑ කාලක් විතර වගේ තම්බ ගත්තාම හරි. එතකොට බීට් ටික ඉක්මනින්ම තැම්බෙනවා. බීට් ටික තැම්බුණාට පස්සේ මම ආයෙත් භාජනය ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මම තලාගත්ත ඉඟුරු, එතකොට අමු මිරිස්, රම්පෙ, කරපිංචා ඒ ටික දාලා ටිකක් වෙලා බැදගන්නවා. මේ ටික ටිකක් බැදුනට පස්සේ මම කපාගත්ත ලූණු ටික එකතු කරගන්නවා. ලූණු ටිකත් යන්තම් ටිකක් තැම්බෙනකන් වගේ බැදගත්තාම ඇති. ඊළඟට මම මේකට ලුණු තේ හැන්දක්, කහකුඩු තේ හැඳි කාලක් විතර වගේ එකතු කරගන්නවා. දැන් ආපහු ආයෙත් මේක හොඳට කලවම් කරගන්න ඕනි. ඊළඟට මම මේකට එකතු කරගන්නවා උම්බලකඩ කුඩු ටිකක්. ඔයාලා උම්බලකඩ එකතු කරන්න අකමැති නම් එකතු කරන්න ඕනේ නැහැ. ඉතින් උම්බලකඩ ටිකක් එකතු කරවම ටිකක් මේක රස වැඩි වෙනවා. ඒකයි මම උම්බලකඩ ටිකක් එකතු කරන්නේ. ඊළඟට මම කපාගත්ත කැරට් ටිකයි අල ටිකයි එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳින් කලවම් කරලා විනාඩි 10ක් විතර වගේ මම මේ ටික තඹ ගන්නවා. අපි දැන් මේක විනාඩි 10කින් විතර බලමු. මේ විනාඩි 10කින් විතර තවත් අල එහෙම තැම්බිලා මදි. ඒක නිසා මම තව විනාඩි 10ක් විතර මේක වහලා තඹ ගන්නවා. දැන් නම් අල ටිකයි කැරට් ටිකයි තැම්බිලා තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේදි මේකට අර තඹගත්ත බීට් ටික එකතු කර ගන්නවා. ඊළඟට මම මේකට ගම්මිරිස් තේ හැන්දකුයි කෑලිමිරිස් තේ හැන්දකුයි එකතු කර ගන්නවා. ඔයාලා ලුණු මදි නම් ලුණු බලලා තව ටිකක් ලුණු එකතු කරගන්න. මේ වෙලාවේදී මේකට මිටිකිරි ටිකක් ඕන නම් එකතු කරගන්න පුළුවන්. ඒ වුණාට මම මේක බැදුමක් විදියට වගේ හදාගන්න නිසා කිරි එකතු කරගන්නේ නැහැ. තව විනාඩි 10ක් විතර මම මේක බැදගන්නවා. දැන් නම් මේ අල ඔක්කොම හොඳින් තැම්බිලා බැදිලා තියෙන්නේ. ඉතින් හරිම රසයි මේ බැදුම. ඉතින් ඔයාලත් මේක හදලා රස බලන්නකෝ. ස්තුතියි ඔයාලට. තවත් මේ වගේම වීඩියෝ එකකින් හමුවෙමු.